කිය පිළිගන්නවා factory YouTube ජැනල් එකට ඔයාල හැමෝම ඔයල දන්නවද දැන් නොයාලට උපපැන්න මරණ හා විවාහසාතිකවල පිටපත් ඔන් Onlineයින් ක්‍රමවේදය ඔස්සේම ලබාගන්න පුළුවන් කියලා. රටේ පවතින අයහපත් වාතාවරණය නිසා දැන් ඔොයලට නිවසහි දන්ම ඔන් Onlineයි ක්‍රමවේදය හරහා මෙම පිටපත් නිවසටම ගෙන්වා ගන්න වගේම? යාලගේ ලංගම ප්‍රාදේශයලකම් කාර්යාලයට ගෙන්නුගන්න පුළුවන් අද අපි ඔයාලට අරන්නාවේ ඒ පිළිබඳ විස්තර ඒනම් ඔයාලා හැමූටම ආරාධනා කරනවා මේ විස්තර දැනගන්න දිගටම අපේ වේඩියෝ එකත් එෙක්ක රැඳිලා ඉන්න කියලා. එහෙනම් දැන් අපි බලමු කොහොමද මෙම ක්‍රමවේදය නිවරදිව පාවිච්චි කරන්නේ කියලා. ඉස්සෙල්ලාම ඔයා ඔගේ ජංකම දුරකතනයෙන් හෝ පරිගනකයිෙන්, අන්තර්ජාලයට පිවිසන්න ඕන වෙනවා. මේ විදිහට අන්තර්ජාලයට ප්‍යවසුනාම යාලට මේ සහතිකවල පිටපත් ලබාගැනීම සඳහා රජිස්ටාර්් ජெනරාල් දෙපාර්තිමේන්තුුවෙන් නිකුත් කරල තියෙන வெබ්ப்பிිටුවට ඔයාලා යොමුවෙන්න ඕන මේ සහතික පත්‍රවල පිටපත් ලවාගැනීමට රජිස්ටාර් ජெනරාල් දෙපාර්த்துමේන්තුවෙන් අපට ලබාදීලතියෙන வெබ් පිටුව තමයි මේ දන්න ඔයාලට පේන්නේ. ඉතින් මේ වෙබ්පිටුවේ තියෙන විශිෂපත්වය තමයි භාෂාත්‍රිත්වයෙන්ම මේ සඳහා ඔයාලට ඉල්ලොම් කිරීමේ හැකියාව පවතිනවා. ඉතින් අපි ඔයාලට මේ විස්තර පෙන්වනූන නිසා අපි සිංහල භාෂාවෙන් මේ සඳහා ඉල්ලීන් සිදු කරන්න මෙන්න මේ යොමුූවෙත යොමුුවෙනවා. ඉතින් මෙන්ද මේ විදිහට සහතික පත්‍රයේ ඉල්ලීමට ඇතුල් වෙද්දී. අපෙන් ඉල්ලුම්කරුවන්ගේ විස්තරහනවා. එතකොට අපිට ජංගම දුරකතන අංකය ඒවාගේම ජාතික හැඳනුම් පත් අංකය හා ඔයාලගි ඊමේල් ලිපිණය සහ නම මෙතනද ඇතුරත් කරන්න ඕන වෙනවා. මේ විදිහට මේ ඉල්ලුම් පත්‍රේට දත්ත ලබා දුන්නට පස්සේ ඔයා මෙන්න මෙතනප සටහන් කරපු ජංගමු දුරකතන අංකේයට රජිස්ටාර් දෙනරාල් දෙපාර්තුමේන්තුවේ පින් අංකයක් ලබා දෙෙනවා. ඒ පින් අංකය ලබා ගැනීමට ඔයා මෙන්න මේ යොමුව වෙත යොම්වෙන්න ඕන වෙනවා. ඊති පස්සේ ඔයාලගේ ජංගම තුරකතන අංකේයට කෙටි පනිවිඩයක් මගන් ලැබෙන පින් අංකය මෙන්න මෙතන ඇතුළත් කරන්න ඕන වෙනවා. ඒ විදිහට පින් අංකේ ඇතුළත් කළාට පස්සේ අපිට මෙන්න මේ වගේ තිරයක් දකින්න ලැබෙනවා. මෙතනද අපි කරන්නේ අපිට අවශ්‍ය කරන සහතික පත්වර්ගය තෝරා ගැනීම මෙන්න මෙතනින් අපට පුළුවන් අපිට අවශ්‍ය කරන සහතික පිටපත් වර්ගය තෝරාගන්න එතනද බර්ත් සෙටිෆිකට් එකයන්නේ උපපැන්න සාහතිකය ඩෙත්සටවිකට් එකයනේ මරන සහතිකය මැර් සර්විිකට් එකයනේ විවාහසාහතිකය ඉතින් මෙන්න මේ කියන සහතික පත්තාතරින් අපිට එකක් දැන් තෝරල දෙන්න පුළුවන් මෙතනදී අපි ලබා දෙනවා උපපන්න සහතිකය. ඉට පස්සේ අපිට ඕන කරන සහතික පත්‍රවල පිටපත් අපි ලබාගන්න විදිහ මෙන්න මෙතනින් සතහන් කරගන්න පුළුවන්. එතනද ඔයාට පුළුවන් ඔ අගේ සහතිකු පත්‍රය ඔයාට ආසන්නම ප්‍රාදේශයලේකම් කාර්යාලයෙන් හෝ ස්පීට් පෝස්ට් හරහා ඔයාගේ නිවසටම ගෙන්වාගන්න. අපි මෙතැනදි කරන්නේ ප්‍රාදේශයලේකම් කාර්යාලයට කොහොමද මෙිය අයිුම් පත්‍රිය ගෙන්වන්නේ කියලා ඔයාලට කිය දෙන්න. මෙන්න මේ විදිහට අපට අවශ්‍ය කරන සාතිකපත්‍රපිට පත ප්‍රාදේශීය ලීකම් කාර්යාලයට ගෙන්වා ගන්නකොට අපි ඒ පිළිබඳව දත්තත් මෙතනට ඇතුළත් කරන්න ඕන වෙනවා. අපි ඒත් ඔොරතුරු රෙටිස්ටාර් ජෙනරා්්‍ය පර්ත්තුමේන්තු වෙබ් අඩවිය වෙත මෙන්න මේ විදිහට යොම් කරනවා. ඒ විදිහට අපිත් තොරතුරු ඇතුළත් කළෑට පස්සේ අපිට මෙන්න මේ වගේ තිරයක් ඊට පස්සේ දර්ශනය වෙනවා මෙතනද අපිට තියෙන්නේ උපපැන සහතිකයක් අපි ඉල්ලුම් කරනකොට අපි ගාවතියෙන උප්පැන සහතිකය ඒ කියන්නේ මුල්ල උප්පැන සහතිකයේ තොරතුරු අපි මෙතනද ඇතුළත් කරන්න ඕන වෙනවා. ඒ සඳහා සහතික පත් අංකය ලියාපාදිංචි දිිස්ත්‍රික්කය ලියාපාදිංචි ප්‍රදේශයලය කම්කාර්යාලය වගේ තොරුතුරු රාශියක් මෙතනදී ඔයාට ඇතුළත් කරන්න වෙනවා. මේ විදිහට තොරුතුරු ඇතුළත් කලාාට පස්සේ ඔයා ඔයාගේ මුල්ලොප් පැන්න සහතිකේ ඡායාරූපයක් මෙන්න මෙතනට ඇතුළත් කරන්න ඕන වෙනවා. ඊතු පස්සේ අපි මීදත්ත සියල්ලම මේ වෙබ්පිටුව වෙත යොම් කරනවා. ඔයාට අවශි කරන සහතික පිටපත් සංඛ්‍යාව සටහන් කරන්න වගේම ඒ සඳහා වන මුදලත් මෙන්න මෙතනින් සටහන් වෙලා තියෙනවා ඉන් අනතුරවාපි ඒ මුදල් ගෙවීම්කාඩේතු මෙන්න මේ විදිහට කරනවා මෙතනදි ඔයාට පුළුවන් ඔයා මේ සඳහා ගෙවීම් කරන ආකාරය ඇතුළත් කරන්න මෙතනදි ඔයා ඇතුළත් කළ දත්ත නිවැරදි බව පෙන්වන්න ඔයාට මෙන්න මේ විදිහට තහවුරු කරලා ඔයා ගෙවීම් කටිතු සිදුකරන ආකාරය මෙන්න මෙතනින් තෝරලා දෙන්න. ඒ විදිහට තෝරලා දුන්නට පස්සේ මේ තොරතුරු අපි ඇතුළත් කරනවා. ඒ විදිහට ඇතුළත් කළට පස්සේ ඔයාට පුළුවන් නිවරිදි ආකාරයට ඔයා ඇතුළත් කරපු දත්තවලට අනුග ඔයා ඉල්ලුම් කරන සහතික පත්‍රයේ පිට පත ඔයාට නිවසටම හෝ, ආසන්නම ප්‍රාදේශයල එකම් කොට්ටාසයට ගෙන්වා ගන්න ඉතින් අපි හිතනවා දැන් නඔයාලට මේ පිළිබඳව හොඳටම පැහැදිලි වෙන්න ඇති කියලා. ඉතින් ඔයාලට මේ වීඩිය එක පිළිබඳ අදහස්තී නම් පහලින් කොමෙන්ට් එකක් දාන්න වෙනද වගේම ඒ වගේම මේ වගේ විස්තර තවත් දැනගන්න ඔයාලා තවමත් අපේ YouTubeබ ජනල් එක සබස්ක්‍රයිප් කරලන්න නැති නම් දැන්ම සබස්ක්‍රයිප් කරලා ෙල් අයිකන් එකත් කලික් කරන්න එතකොටවාට පුළුවන් අපි අලුතෙන් වඩියෝ එකක් අප්ලෝඩ් කරපු ගමන්ම ඉක්මනින්ම බලාගන්න. එනම් ඔල්ට ගොඩක්ස්තූතියි අපි ආයමත් අලුත් වඩියෝ එකකින් හම්බවෙමෝ.